තමයි මේක මොනවරේ මාතලේන කෝච්චිය 440 ඉතින් පාන්දර කෝච්චිය ඉතින් මේකේ අපි යන්නේ වත් එකම කෝච්චිය නම් කවුරුත් නැහැ මේ දවඩ හිස් කෝච්චියක් ගියන්නේ මොනවගේ ගිහලා තමයි අපේ අපට ගිහිල්ලා ඉතින් පස්සේ තවත් බස් එක ගන්න මොකද කරන්නේ ආයෙත් ඒ කෝච්චිය මේ උඩ පාරේ දඟල් යන්නේ නේ? ඔව් මේක තමයි. මේ පරිපරේ නේ? ඔව්. කට්ටියක් කැඳි ඉන්නවා මේ මෙතන නේ. ඇද්දක ගාලා ඉන්නේ මෙතන. අර වාහනේ ගාපු කට්ටිය. හරි. අපි දැන් නඩස් පටන් ගන්න. දැන් දැන් අවිල්ලා තියෙන මීට පස්සේ කියලා දුරුම. මේ ප්‍රධාන කාරණා තමයි මේ පාර දු එන්න ඕනෙට පුළුවන් මොකුත් වංගු හැරෙන දෙයක් නැහැ. කෙලින් පාර දිගට යන්න තියෙන්නේ. මම ගිය මාසේ කඩේ කැවිලා මේ නඩස් මේ කෙලින් පාරක් නැතුව පැති පාරක් ගිහිල්ලා ඒගොල්ලෝ අතරමං වෙලා තියෙනවා. අර ගමේ ඉරිපු මාමේ කිව් අපිට ඒ සිද්ධිය. ඉතින් මේ පාර අමාරුයි සහ මේක ට්‍රේල් එකක් තියෙන පාරක්. ඉතින් අපිට හොයා ගන්න තියෙන පාරක් නෙමෙයි. එහෙනම් හැමෝටම මේ ට්‍රේල් එක ගන්න පුළුවන්. අවශ්‍ය දේ තමයි අතුරු පාර වල යන්න නැතුව කෙලින් පාරේ උඩ යන එක. හොඳින් වැඩුණු සත්ත්වෙක් කිලෝ 60ක් විතර බර වෙනවා. හොඳින් වැඩුණු තට්ටන් යුගලයකට උරුමාන් කියන මේ සතා ලංකාවට ආවේනිකයි. මම වඳ වියා මේ තරජනේ ලක් කරලා තියෙනවා. මොකද ඉක්මනට හදි වැටෙනවා.
අටක් දුරක් පල්ලේ ඇඳලා ෆයි පීක් කළා මේ පළවෙනි පීක් එක අපි උඩ හරි ඉන්නේ අතන ගොඩක් කට්ටිය මෙහෙ ඇවිල්ලා මේ సౌందර්ය සබඳාම අත්විඳින්න හැබැයි ඒ අතරේ ඉතින් අර මිනි ස්ටේෂන් ඉන්න සත්තු කොටසක් ඉන්නවා ඒ පිරිසගේ වැඩක් අපි පෙන්වන්න මේ තියෙන්නේ ඕගොල්ලෝ එන්න මේ පාරිසර විඳින්න මේ රටේ තියෙන සුන්දරත්වය විඳින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේවට සල්ලි ගන්නෙත් නැහැ මේ අපේ දේවල් හැබැයි මේ සුන්දරත්වය විනාශ කරන්න එපා අනාගතේ පරපුරකට මේ සුන්දරත්වය ආයෙපරක් විඳින්න පුළුවන් වෙන විදිහට තමන් ගේන හැම පොලිතින් කියලා පව අරන් යන්න උත්සාහ කරන්න මේ වගේ අපි වීඩියෝ වල දාන්න සතුටු කරන්න එපා ඒ තමයි කියන්නේ ඔව් Thank you.